හවසර ගුදු පහන තියලා ගාථා කියලා අවසානයේ මලගිය ඥාතින පින්දෙන එක සුදුසු නැද්ද? සුදුසුයි. පින්දෙන එක සුදුසුයි. මොකද කොහොමත් පින් දුන්නත් නැතත් මලගිය ඥාතින් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ජානස්සෝනි බ්‍රාහ්මණතුමා ඇවිල්ලා අහුවා, ස්වාමීනි අපි මලගිය ඥාතින්ට පින් දෙනවා. ඒතර කියනවා පින් ගන්නවද මේ කට්ටිය? පින් ගන්න පුළුවන්ද? ඒතර බුදුරජාණන් කිව්වා ස්ථානේ ඉපදිරේ හිටියොත් ගන්නවා, අස්ථානේ ඉපදිරේ හිටියොත් ගන්නේ නැහැ. ස්ත්‍රව මොකද්ද ස්ථානේ, මොකද්ද අස්ථානේ? මොකද්ද ස්ථානේ, මොකද්ද අස්ථානේ? ඒතර කිව්වා තිරිසන් ලෝකයේ ඉපදිරේට පින් ගන්න බෑ, මනුස්ස ලෝකයේ ඉපදිරේට පින් ගන්න බෑ, දිව්‍ය ලෝකයේ ඉපදිරේට පින් ගන්න බෑ. දිව්‍ය ලෝක මෙදිරේට පින කරනවා කියලා, ඒ කියන්නේ පින් ගන්නවා කියන එකේ තේරුම තේරවාදයේ හැටියට එකක් මතක තියාගන්න. බැංකුවකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා කියන්නේ නෙවෙයි. බැංකුවකින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරනකොට දැනගත්තා නොදැනගත්තා දැම්මොත් සල්ලි දාලානේ. සෙන්සා තමන්ගෙන් කැපෙනවනේ නේ. පින් දෙනකොට එහෙම නැහැ. මම පින් දුන්නත් කාට හරි මගේ පින අඩු වෙන්නේ නැහැ. එයාට ඉබේ ලැබෙන්නේ නැහැ. එහෙමත් නැහැ. එහෙනම් ඉතින් මනුස්ස ලෝකෙ හිටියත් පින් ලැබෙන්න දෙපයි නැහැ. ඉතින් ලැබෙන්නේ කොහොමද? ඒ කෙනා සාදු සාදු කියලා අනුමෝදම් වෙනවා. එතකොට එයාගේ හිතේ උපදිනවා කුසල හිතක්. ඒ කුසල හිතට තමයි විපාක හම්බෙන්නේ. ඕකයි පින් අනුමෝදම් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් බැංකුවකින් සල්ලි යනවා වගේ වැඩක් නෙවෙයි. ඊට පස්සේ ජානුස්සෝණිය අහුවා කොහේද පින් ලැබෙන්නේ? කොහේ පින් ගන්න පුළුවන් දන්න හිටොත් ලැබෙනවා. මොකද ප්‍රේත මේ පරදත්ත උප ජීවිකෙක් කියලා හිටියා. අනිත් අතට ගන්න බෑ. ඊට පස්සේ කිව්වා හරි දැන් මලගිය කෙනා පරදත්ත උප ජීවිකෙක් වෙලා හිටියේ නැත්තම් වෙන කෙනෙක් හරි ගණේ කියන බලාපොරොත්තු වෙන. එහෙමත් කෙනෙක් නැත්තම් අතහැරියේ නැහැ ප්‍රශ්නේ. එනස කියනවා නෑ 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 ඒක වෙන්න බෑ. අට්ඨාන මේතං අනවකාසෝ. සංසාරයේ ඔබගේ ඥාතියෙක් මිත්‍රයෙක් වෙලා පින් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් പ്രേත ලෝකයේහි නැත්තම් පරදත්ත වූ ජීවිකයන් අතර නැති වෙනවා යන්න විය නොහැකි. බුදුනෝණින් කියන්නේ අනිවාර්යෙන් ඉන්නවමයි. අට්ඨාන මේතං අනවකාසෝ කියලා කියන්නේ මහ ප්‍රබල වාක්‍ය බුදුවරයෙක් එහෙම කියනවා ලේසි නෑ. අනිවාර්යෙන් ඉන්නවා කියලා. ඒ නිසා ඔබ කැමති නම් නේද පින් නියදී නැතිනම් පින් ගන්න බලාපොරොත්තු වෙන්න. ඒ ඉන්න මේ තනොත් කියන දේවල් ඇස් එහෙම තියෙනවා කියලා. බය වෙන්න බෑ. ඒතකොට පින් දෙන්න ඒක හොඳයි. එහෙන් බය වෙන්න එපා කරදර කරනවා කියලා. පින් දෙනකොට මිනිස්සු කරදර කරන්නේ නැහැ. ඉතින් හොඳයිනේ පින් දෙනකොට යාගේ සැප වැඩි වෙනවනේ. පින් දෙනකොට උද්දිස්ස අනුද්දිස්ස කියලා. ඔය පාංශු කුලයේ කියන එක ඇවිල්ලා තියෙන ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕවා නිකන් චාරිත්‍ර නෙමෙයි. පාංශ ඒකත් මම කියලා යන්න ඕනේ. පාංශු කුලය කියලා කියන්නේ මියගිය ඥාතියා කොහේ ඉපදිලාද කියලා අපි දන්නේ නැහැ. ධර්මානුකූල කොහේ ඉපදිලා නේ මිනිස්සු. ධර්මය අනුව ඉපදිලා නේ තියෙන්නේ. පිළිගන්න එපා අපි කොච්චර ඇඬුවත් ඉපදිලා යා. බැරි වෙලා හරි මෙයා අපහසු තැනක හිටියොත් පින් ගන්න සුදුසු තැනක හිටියොත් පින් දෙන්න ඕනේ මෙයාට. මොකද්ද පංශු කුලෙදි කරන්නේ? ඔකට දන්නවද දන්නේ නැහැ. පංශු කුලෙදි කරන්නේ වස්ත්‍රයක් අරගෙන මහා සංඝයාට පූජා කරනවා. මහා සංඝයා කියලා කියන්නේ සාරිපුත්‍ර මෞද්ගල්‍යාන සුපටිපන්න දාදී ගුණ ඇති මහා සංඝයාට පූජා කරන කුඩා වස්තු පූජා කරන දක්ෂිනෙයයි අංජලි කරණීයයි අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රයන් ලෝකස්ස කියලා කියන්නේ. මේ මහා දැවැන්ත කුසලයක් මේ කරන්නේ. ඒ කුසලය අරගෙන ඥාතියට අනුමෝදන් කරනවා. සමහර වෙලාවලට දුකට පත් වෙන ඥාතිය මේ පින අනුමෝදන් කරලා සැපවත් වෙනවා. මෙයා බේර ගන්න කරන එක මේ පංසු කුලිය කියලා කියන්නේ. පංසු කුලිය කරන්නේ එහෙම එකක්. ඉදං වෝ ඥාති නං හෝතු කියලා දන් දීලා අනිච්චාව සංඛාරා කියනවා. ඉන්න මිනිස්සුන්ගේ දුක නිවන්. ඒක බණක් කියනවා. ඉන්න කෙනාගේ ಗುಣකතනයක් කරනවා. ಗುಣකතනය කරන්නේ ඇයි? අනිත් ඉන්න අයට හැදිලා ආයලා මතක හිටිනවා මරණයකදී කරන ಗುಣකතනය. හොඳ දේවල් අපිට ගන්න. හාමුදුරුවෝ බණ කියන්නේ ඇයි? දුක තුනී වෙන්න. අනිත්‍ය සංඥාව ඇති කරවන මිනිස්සුන්ට මතක් කරන්න ඔබලත් නියනවා කියලා. මේකයි මේ මරණයක් සංවිධානය. මේක ඉතාම අර්ථහන්විත දෙයක් මලගයක් කියලා කියන්නේ. ඒ නිසා ඒ මියගිය ඥාතීන් සම්බන්ධයෙන් කතා කරපු නිසා ඒ මියගිය ඥාතීන්ට පින්දීම ඉතාම හොඳ සිදුවීමක්.